අයිබෝවන් දරිද්‍රතා විශේෂණ කේන්ද්‍රයේ මගින් සිදු කරන සාකච්ඡා මාලාවේදී අද අපි යොමු වෙන්නේ සංක්‍රමණික ප්‍රජාව පිළිබඳව කතා කරන්න විශේෂයෙන් වර්තමානයේ ඇති වෙලා තියෙන මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක සංක්‍රමණික ප්‍රජාව කියලා කියන්නේ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන මාතෘකාවක්. ඉතින් සංක්‍රමණික ප්‍රජාව විශේෂයෙන් අපිට කාණ්ඩ දෙකකට වෙන් කරලා හඳුන්වන්න පුළුවන්. එකක් තමයි රැකියා සඳහා විදේශගත වෙන සංක්‍රමණික ප්‍රජාව, ඒ වගේම රැකියා සඳහා රට තුල සංක්‍රමණය වෙන ශ්‍රමිකයන්. ඉතින් සංක්‍රමණික ප්‍රජාව පිළිබඳව කතා කරන්න අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනව දරිද්‍රතා විශේෂණ කේන්ද්‍රයේ සංක්‍රමණික ප්‍රජාව පිළිබඳව පර්යේෂණ සිදු කරන ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා චන්දිමා අරඹපොළ. අයිබෝ, වර්තමානයේ මේ ඇති වෙලා තියෙන COVID-19 වසංගත තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ප්‍රජාව මොන වගේ ගැටලු වලටද මුහුණ දීලා තියෙන්නේ? මේ අවස්ථාවේදී අනුෂා, ඇත්තටම මෙතන අපි ප්‍රජාවන් කොටාෂ දෙකක් ගැන සාකච්ඡා කරනවා. එක පැත්තකින් ශ්‍රී ලංකාව තුල සංක්‍රමණය වෙන ශ්‍රමිකයන් සම්බන්ධව, අනිත් කොටාෂය තමයි මම හිතන්නේ බොහෝ දුරට අපි මේ දවස්වල කතා කරන්නේ විදේශගත වෙලා සිටින ශ්‍රමිකයන් සම්බන්ධව ඇතුළත් තියෙන ගැටලු. දැන් ඔවුන් පිළිබඳව කතා කරොත් දැනට තියෙන ලොකුම ගැටලුව තමයි මෙම විදේශගත වෙලා සිටින ශ්‍රමිකයන් කොහොමද අපි නැවත ලංකාවට ගෙන එන්නේ කියලා. දැන් මෙතන ගැටලුව වෙලා තියෙන්නේ වසංගතයත් සමගම, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වසා දැමීමත් සමගම මෙම ශ්‍රමිකයන්ට ලංකාවට නැවත පැමිණීමට, තමන්ගේ නිවෙස් කරා පැමිණීමට ඇති අවකාශය වැසී ගියා. ඒ අවස්ථාවේදී මොවුන් දැන් ඔවුන්ට තිබෙන ගැටලු ගැන කතා කරොත් විශේෂයෙන්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමකට ලක් වෙනවා. සේම මෙම ශ්‍රමිකයන්ගේ ජීවත්වන රටවල් වලත් ආර්ථිකයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ ලොකු බලපෑමත් සමගම මොවුන්ගේ රැකියාවන් සඳහා, මොවුන්ට තිබෙන රැකියාවන් කරගෙන යාමට තියෙන අවකාශය බිඳිලා තියෙනවා. අන්න ඒ සමග තමන් සිටින ස්ථාන පිළිබඳව ඇති වෙලා තියෙනවා ගැටලු. එම ස්ථානවලින් තමන්ට සුරක්ෂිතව ජීවත් විය හැකි අවකාශයක් තියෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ගැටලු එක තමයි ශ්‍රමික ප්‍රජාවට, විදේශගත වෙලා සිටින ශ්‍රමික ප්‍රජාවට මේ අවස්ථාවේ බොහෝ ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ සංක්‍රමණික ප්‍රජාව මුහුණ දෙන ගැටලු සඳහා අපිට ඉක්මනින් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් විශේෂයෙන්ම ගත යුතු ක්‍රියාමාර්ගය තමයි ශ්‍රී ලාංකික ප්‍රජාව, ශ්‍රමික ප්‍රජාව නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට යම්කිසි විධිමත් ක්‍රියාදාමයක් හඳුන්වලා දෙන්නට අවශ්‍යයි. මම හිතන්නේ ඒක තමයි අපි මේ අවස්ථාවේදී බොහෝ දුරට අවධානයක් යොමු කරලා දියත් කර යුතු ක්‍රියාමාර්ගය. මීට අමතරව අපි බලා ගන්න ඕනේ මීට වඩා ශ්‍රී ලංකාවේ ශ්‍රමික ප්‍රජාවගේ පෞල්වල සමාජිකයන්ගේ ප්‍රශ්න මොනවද, ඔවුන්ට තියෙන ගැටලු මොනවද. මේ අවස්ථාවේදී ශ්‍රමික ප්‍රජාවට ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්නට බැරි නම් මෙම පෞල තුල ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද, ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවද, එම දරුවන්ට අධ්‍යාපනය දිගටම කරගෙන යාමට සඳහා අවකාශයක් ලබා දෙන්න පුළුවන්ද. අන්න මේ වගේ ප්‍රශ්න සම්බන්ධව අපි මීට වඩා සංවේදී වෙන්න ඕනේ. ඒ වගේ මීට වඩා යම්කිසි විධිමත් ලෙස ක්‍රියාමාර්ගයක් ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සම්බන්ධ වැඩ කරන රාජ්‍ය ආයතන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රාජ්‍ය නොවන ආයතන තියෙනවා. ඒ සියල්ලම මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ කෙටි කාලීනව මේ සම්බන්ධව. ඒ වගේම තමයි මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අනාගතයේදී රැකියා සඳහා විදේශගත වීම කෙසේ වේවිද? ඇත්තට මේ තත්ත්වය තුලදී ඉතාමත් අපහසු කාර්යයක් අපිට කියන්නට ඉස්සරහට අනාගතයේදී මොනව වෙයිද කියලා. නමුත් අපි දන්නම දෙයක් තමයි සෑම ආර්ථිකයම ගෝලීය වශයෙන් ගත්තොත් මේ ආර්ථිකය කඩා හැලීමත් එක්ක සමහර අවස්ථාවලදී ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුම අඩු වෙන්නට පුළුවන්. නමුත් එතනදී අපි මොකද කරන්නේ කියන ප්‍රශ්නේ අපිට එනවා. මොකද එක පැත්තකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බිඳ වැටීමත් සමග ශ්‍රී ලාංකිකයන්ටත් අවශ්‍යතාවය වැඩි වෙයි විදේශගත වීමට, ඒ රැකියාවක් සොයා ගැනීමට. එවැනි අවස්ථාවන් තමන්ට හිතේ මම රස්සාවක් හොයාගෙන යන්න ඕනේ කියලා. අන්න ඒ අවස්ථාවේදී සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳව ගැටලුවක් එනවා. මොකද බොහෝ විට අපි කලබල වෙලා අපි හිතනවා මං කොහොම හරි රස්සාවක් හොයාගන්න
තත් කරන්න ඕනේ කියලා. අන්න ඒ අවස්ථාවේදී එන ගැටලුත් සමග සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ වගේම මේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන්ට ඔවුන්ට ඇත්තම විශාල කුසලතාවයක් සහ ඔවුන් අත්දැකීම් එක්ක එන්නේ. ඒතර ඔවුන් අපි කොහොමද නැවත ආර්ථිකයට අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එක්කව කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒ වගේ මේ අයට යම් කිසි ස්වයං රැකියාවල් වලට අපි අවකාශයක් ලබා දෙන්නේ කොහොමද කියන අන්න ඒ වගේ ගැටලු පිළිබඳව අපිට මේ අවස්ථාවේදී හොයලා බලන්න පුළුවන්. මීට වඩා මං හිතන්නේ වැඩිපුරම මේ අවස්ථාවේදී අපි බලන්න ඕනේ පැතිකඩක් තමයි සමාජ මාධ්‍ය හරහා මේ අවස්ථාවේදී ශ්‍රමික ප්‍රජාව තමන්ගේ ප්‍රශ්න පිළිබඳව විවෘතව කතා කරන්නට විවාද කරන්නට සංවාද ඇති කරගෙන සංවාදයක් ඇති කරගෙන යනවා. අන්න ඒ ඇති වෙලා තියෙන ඒ රැල්ල අපි දිගටම ගෙනියලා ශ්‍රමික ප්‍රජාව තුලින්ම තමන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සංවිධානාත්මක ලෙස ඉදිරියට එනවා නම් මං හිතන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අපි කතා කරනවට වඩා ඔවුන් ඇතුළෙම මේ ගැම්ම එනවා නම් මං හිතන්නේ මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් වෙනවා. ස්තුතියි චන්දිමා. ඉතින් තවත් දවසක තවත් මාතෘකාවක් සමග හමු වෙමු.